මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට නුවර ජනප්‍රිය නිමියඳුන් සාපුවක් අසලින් බැස කෙල්ලගේ අතින් අල්ලා ගනිද්දී නිරාශා ඒ මොහොන දෙසම බැලුවාය බය වෙලා වගේ ඉන්න එපා චූටි ජීවිතයේ ප්‍රශ්න හිමීට විසඳගමු කවුරුත් මේ දඩිබිඩි ගාලා ප්‍රශ්න විසඳගත් නෑනේ තේරුණාද වන්දනා හිසවනා සිනාසුනාය ජීවත් වෙන්න පොටක් පෑදෙන්නෙම නැත්තේ පව් කරපු මිනිස්සුන්ට උඹ එහෙම දන්නවද බය එහෙම නෙමේ කියලා නිරු නුවරට ඇවිත් තාම පැය 24ක් ගෙවුණාද දවස් දෙකක් ගියාද මාස දෙකක් වුණත් කමක් නෑ ඒත් හිත කියන්නේ ඉක්මනටම මේ ජීවිතේ පාදා ගන්නා ලෙසය උඹ රස්සාවක් කරන්නම ඕන කියලා හිතන්නේ අපිට බරක් වෙයි කියලාද වන්දනා කිසිවක් නොකිය සිනාසුනාය එහෙමනම් වස්තුවේ හිතන්න එපා පුංචි ජීවිතයක් පටන් ගන්න මාත් හරි ආසයි නිරු ඒකට නම් මාත් ආසයි නුවර කියන්නේ කොළඹ නෙමෙයි රස්සාවල් ටිකයි තියෙන්නේ ඒත් අපි බලමු මොකක් හරි පොඩි ජොබ් එකක් උඹට කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපෙයි මට ඕන දෙයක් කරන්න පුළුවන් නිරාශා ඒ ආත්ම ශක්තියට නිග්‍රහකලේ නැත සමහර විට කෙල්ලෙකුගේ හිතට එන ආත්ම ශක්තිය ගස්ගල් පෙරලන්නට පවා ඇති තරම්ය උඹ ජීවිතේ දිනනවා මට ඒක ෂුවර් තියෙන පය හොඳට තියලා තියමු උඹ හිනා වෙන්නේ මෙහෙම නෙමෙයි කෝ ඒ කැකිරි පළන හිනාව ඇත්තටම ඒ හිනාව කෝ වන්දනාද තම සිතින් විමසුවාය වරෙන් නයිටි දිග තෝරගන්න යමු එකක් ඇති ෂට් අප් නිරාශා කෙල්ලට ගැසුවාය ඒ ආදරයට වන්දනාගේ දිනෙත් තෙත්විය අනුරාධ කොළඹ පාරේ පුංචි කඩයක් ළඟ නවත තේකක් ගෙන්නා ගත්තේය ගෙට ගොඩ වෙන්නටත් පෙර ලැබෙන අම්මාගේ තේක ඔහුට සිහිවිය අදින් පසුව ජීවිතේට ඒ දේවල් නැත මන් තනියම හැදිලා මිසක් මේ ගෙදරට ගොඩ වෙන්නේ ආසාන වරට අනුනාද අම්මාට එහෙම කීවේය ඔයාට අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ පුතා තාත්තා ඔක්කොම හදලා තියෙන්නේ ඒ හදපු නිසානේ මට මෙහෙම බලපෑම් කරන්නේ ජීවත් වෙන කෙනෙක්ට Taman ජීවත් වෙන කිනාව තෝරගන්න ලැබෙන්නේ එකපාරයි කාගේවත් තේරීමක් මගේ තේරීම වෙන්නේ නෑ ඒ ළමයාට මොනවද අඩු ඔයා කවදා හරි ළමයෙක්ව බඳි එදාට ඒ ළමයාට මේ තරම් දේවල් තියෙයිද අම්මා කීවේ අඬමින් මෙනි මොන නැතත් ආදරේ තියෙන ගෑණියෙක් මං ඔයාට එක්කන් ඉන්නම් අනුරාධ කීවේය ආවේ එහෙම කියාය අනුරාධට මාලිගාව ළඟදී දුටු යුවතියගේ මොන සීවිය ඔහු උණුතේක මුවකට ගත්තේ ඒරුව මවාගෙනය ඔයාව ආයෙත් මට මුණගැහෙයි මට එහෙම හිතෙනවා අනුරාධ තමාටම කියාගත්තේය දැන් කොහේ කියා යන්නද කොහේ කියා ඉන්නද අනුරාධ නුවරට එද්දී සිටුවේ ඔහුගේ සමීපම මිතුරකෝ නුවන්ගේ ගෙදර නවතින්නේය ඒත් ඔහු නුවරට එද්දී නුවන් කොළඹ ගොස් උන්නේය කිසිවක් නොකිය යහල තැන්නේ නුවන්ගේ ගෙදරින් පිට වූ අනුරාධ එහෙමම ආවේ මාලිගාව ළඟටය අද රෑ ගෙවා ගැනීම ප්‍රශ්නයක් නොවේ ඒත් හෙට රෑ අනිද්දා රෑ ඒ සියල්ල ගෙවා දමන්නේ කෙසේද
නවතින්නේ කොහෙද? අනුරාධට පුදුමාකාර අසරණකමක් දැනුනි. පුදුමයකට මෙන් යලිත් උට සිහි වූයේ මාලිගාව ළඟදී හමු වූ ඇයවය. එයාලගේ ගෙවල් මේ ළඟ වෙන්න ඇති. අක්කයි නංගි වෙන්න ඇති. ඉදිරි පැය දෙක තුන තුලදී ජීවිතය ගැන මොකක් හෝ සිතිය යුතුය. තේක අවසානය. අනුරාධ තවත් තේක ගෙන්නා ගත්තේය. ජීවිතේ සන්තකයට ඇත්තේ මේ මෝටර රථයේ පමණි. මේ මෝටර රථේ ගත්තේ අනුරාධ හම්බ කළ මුදලෙනි. ඔව් වසර දෙකක පමණ කාලයක් කුරුණෑගල විදේශීය ආයතනයක සේවය කළේය. ඒ පුහුණුවන කලමනාකරුවෙකු ලෙසිනි. එම ආයතනයේ වසා දැම්මේය. එහෙත් ඔහු යද්දී තමා ළඟ වුන් සේවකයන්ට සාධාරණ වන්දියක් දුන්නේය. අනුරාධ මේ වාහනය ගත්තේ ඒ වන්දි මුදලෙනි. මේ වාහනේ නොවන්නට ඔහු නුවර එන්නේ පාරේ බස් එකෙනි. ගෙදරින් පිට වී ආවේ තනිවම හැදෙනවයයි සිතාගෙනය. එය කියූ තරම් ලේසි නොවන බව අනුරාධ දනි. තනිවම හැදෙනවා තියා අතරෑ තනිවම ඉන්නට බැරි තරම් පාළුය. මොකද කරන්නේ? අනුරාධ දහතේ සිටියේය. යායුතු අතක් නොමදැන තමා අසරණ වී ඇති බව ඔහුට හැඟුණි. දැස් තෙත්ව යන තරම් අසරණකමක් අනුරාධට දැනිනි. අද රැට කොයරි නවතින්න පුළුවන්. ඒත් හෙට කුරුණෑගලින් එද්දි සිටියේ මේ මෝටර රථේ විකුණා ඉන් ලැබෙන මුදලින් යමක් කරනවා කියාය. ඒත් එය එක දවසකින් කළ හැක්කක් නොවේ. කමක් නෑ. මං කොහොම හරි නැගිටිනවා. ආයේ කුරුණෑගල යන්නේ. ගිහින් අර ගෑණිව බැඳගන්න මට බෑ. තමාට පාත්තු දෛවයේ පුදුමාකාරයයි අනුරාධර සිතුනි. උපන් ගෙදර ඉන්නට නොලබෙන එක තරම් පවක් තවත් නැත. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.